നമോ ബുദ്ധായ ശ്രദ്ധാവന്ത് വാസനാവന്ത് പെങ്ങുത്തനി അത് അരുണോതി സദാംശിത്വില തുലി അപ്പം ജീവിതത്തിൽ വട്ടിനാ കിയെന്ന് ദാഹം കരുണക്ക് എക്കത്തു കരുകാൻ അപ്പം സൂദാനം അഭിപ്രായം അപ്പം ഗുരുദേവ ഉത്തമ പിന്നത് ലോകസ്വാമി ഹാസിട്ട് നമസ്കാര കരു സാധു 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 പിന്നത്തുനി അന്ദി അരുണോതി സദാംശിത്വില ദേശനാവട്ട് ബത്തിബർ അനുഗ്രഹ ദക്കുന്നു ഓസ്ട്രേലിയാവി സിഡ്നി നൂറ് പതിഞ്ച് പിന്നത് പ്രസന്ന മഹത്തായ വകേമ പ്രിയന്ത് ഹെട്ടിയാരച്ച് മഹാത്മീയ ദർവന്വന് പ്രതിനി ശാക്യ ഹെട്ടിയാരച്ച് സഹ ധരണി കാവ്യ ഹെട്ടിയാരച്ച് കിയന ദീനിയൻ വിശ്വ ഇതിനെ പിങ്ങത്തുന്ന് മേ ഉദാർ ധർമ്മദാനമേ പിന്നെ തമങ്ക് ജീവിതത്തെ ചെയ്ത് ശാന്തി പിണിച്ച് അനുമോദങ്ങനെ ബലാപുരത്തേനു പിന്നത്തിനെ അഭി മനസ്സിലോക്ക് ഇപ്പത്തിലായി මේ මිනිස් අතරේ විවිධාකාර වෙනස්කම් තියෙනවා. සමහර දුවේ ඉන්නවා බොහොම ප්‍රියමනාපයි, ලස්සනයි. තව සමහර අය ඉන්නවා පෙනුමෙන් ඉතර ප්‍රසන්න නැහැ. විරුපියයක් තියෙනවා. තව සමහර පුද්ගලයෝ ඉන්නවා ගොඩක් නෝනකාරයි. තව සමහර අය ඉන්නවා මෝඩ පහයුදුවේ. පොහසත් අය ඉන්නවා දුප්පත් අය ඉන්නවා. විවිධාකාර වෙනස්කම් තියෙනවා මේ මිනිස් අතර. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා මේ බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ කරන්න ගියාට පස්සේ මේ මිනිස්සු තුළ තියෙන වෙනස්කම් එක එක්කිනාට විවිධාකාරයෙන් බලපානවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ පුද්ගලයන් තුළ තියෙන වෙනස්කම් සඳහන් වෙන ලස්සන දහම් කාරණාවක් තමයි අපි අද දවසේ මේ උදෑසන ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. പിന്നത്തുനി ഇക്ക അവസ്ഥാവക്ക് അപ്പകേ ഭാഗവത് ബുദ്ധരജാനാസി ഹരി ലസ്സനട്ട് മേ ധർമ്മേ വടിനാകമഗന ധമ്മപദീതി പിന്നതിയോ ഭാഗവതനാസ് പിന്നനോ മഗ്ഗാനട്ടംഗികോ സെട്ടോ മേ ലോകി നോയകുത് മാർഗതിയോ അപ്പി വിവിധാകാര മാർഗവല യനോ ഗമനാന്തയന ദിശ ഹെബൈ ബുദ്ധരജാനാസി വദാല മേ ലോകി തീന മാർഗതര ശ്രേഷ്ഠമ മാർഗേ തമൈ കിയോവ ආර්ය ශ්‍රැංක මාර්ගේ ඔබ දන්නවා මේ මාර්ගේ ගමන් කළොතින් කොහාටද වැටෙන්නේ කියලා ශ්‍රේෂ්ඨම මාර්ගේ ගමන් කරොත් පින්තුනේ අපි අදගෙන වැටෙන්නේ අමාමහ නිවනට අමාමහ නිවන ඉලක්ක කරගෙනයි ආර්ය ශ්‍රැංක මාර්ගේ තියෙන්නේ යම් කෙනෙක් ආර්ය ශ්‍රැංක මාර්ගේ වඩලා සම්පූර්ණ කරනවද අමාමහ නිවන නම් වූ උත්තරම ඵලය ඒ ජීවිතය තුළ හට ගන්නවා කියන්නේ ඊළඟ බුදුරජාණන් වහන්සේ වදලා සත්‍යානං චතුරෝපද මේ ලෝකේ යම්තාක් සත්‍යයක්ද ඒ සත්‍යයන් අතර පින්තුනේ උතුම් වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය කියෝ. ඊළඟට වදාලා විරාගෝ සෙට්ටෝ ධම්මාන ලෝකේ තියෙන ධර්මයන් අතර විරාග දේවල් අතර උත්තම වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ අමාමහ නිවන කියෝ. ඒ වගේමයි භාග්‍යතුන් වහන්සේ අවසාන දේශනා කරන ওই ගාථාවේදී දීපදානං චක්කම මේ ලෝකේ දීපා ඇති සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ උතුම් වෙන්නේ තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා පින්තුනේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ බුදුරජාණන් වහන්සේ තමයි මේ පුද්ගලයන්ගේ තුළ තියෙන වෙනස්කම් මනාවට හඳුනාගත්තේ. බුදුරජාණන් වහන්සේ වෙනස්කම් හඳුනාගෙන දෙවියන්ට මිනිසුන්ට සැපේ පිණිස යහපත පිණිස දේශනා කළා. පින්තුනේ අද අපි ඉගෙන ගන්න සූත්‍රය සඳහන් වෙනවා මේ ලෝකේ ඉන්න පුද්ගලයන් තුන්දෙනෙක් ගැන. අංගුත්තර නිකාය තිකඳිපාතේට ඇති ලස්සන දහම් කරුණක් අපි ඉගෙන ගන්න ලෑස්ති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පුද්ගලයෙක් ඉන්න පින්නත් මහන්නේ පුද්ගලයා හඳුනන නමකින් මේ පුද්ගලයාට කියනවා අවකුඤ්ඤ පඤ්ඤා පුද්ගලයා කියලා. අපි බලමු මොකද්ද මේ අවකුඤ්ඤ පඤ්ඤා කියන කාට තේරුම. අවකුඤ්ඤ පඤ්ඤා කියලා කියන්නේ යටට හැර වූ නුවණැති පුද්ගලයා. ඒ පුද්ගලයාගේ නුවණ යටපැත්තට හරවලා තියෙන. ඒ නුවණට යමක් එකතු වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ පුද්ගලයා සතුව තියෙන ලක්ෂණ ටික හඳුනාගන්න තියෙන ලක්ෂණ ටික විස්තර කරනවා. ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා භික්ෂුන් වහන්සේලා ගාවට නිතර නිතර බලහන් යනවා කියලා. උදේටත් යනවා දවල්ටත් යනවා හවසටත් යනවා නිතර භික්ෂුන් හොයාගෙන යනවා කියන ධර්මය අහන්න.
ධර්මයට කැමති. හැබැයි බුදුරජාණන් දේශනා කළා ඒ පුද්ගලයා සතු තියෙන ලක්ෂණේ තමයි ඒ භික්ෂුන් වහන්සේලා මුලත් සුන්දර වූ ධර්මය කියන කෙනා. දැන් ධර්මයේ තියෙන ලක්ෂණ ටික මුලත් සුන්දර ආදි කල්යාණ, මෙද සුන්දර මජ්ජේ කල්යාණ, පරියෝසන කල්යාණ, අවසානයේ සුන්දර සාත්‍යං සව්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං ප්‍රකාශයන්ති. මේ නිවනට පමුණුවන අර්ථ සහිත පද් යහපත් පදගලි මේ පින්යුත්ත සියලු කෙලෙස් දුරු කරවන මේ උතුම් ධර්මය දේශනා කරනවා කිය. නිතර නිතර භික්ෂුන් හමුවට යද්දී ඉතාම යහපත් මුලමැදඟ පිරිසිදු තථාගත ධර්මයේ භික්ෂුන් වහන්සේලා පැහැදිලිවට දේශනා කරනවා. හැබැයි මේ පුද්ගල පින්තුනේ පුද්ගලයා ගිහිල්ල බණහන් වාඩි වෙලා ඉද්දී මේ භික්ෂුන් වහන්සේලා හරි ලස්සනට දේශනා කරන ධර්මයේ ධර්ම කතාවේ මුල සිහි කරන්නේත් නැහැ කිය. මෙද කොටසේදී මොනවද මේ දේශනා කරන්න කියලා ඒක සිහි කරන්නේත් නැහැ කිය. අවසානයේට මේ ධර්ම කතාවේ මොනවද කියලා දුන්නේ කියලා ඒ ගැන තවදානියක් නැහැ කියනවා. ඔහි අසීහින් වාඩි වෙලා ඉන්නවා කිය. ඒ බඳු පුද්ගලියත් ලෝකේ ඉන්නවා. බණහඬා සයි කැමති නිතර දෙවිල යනවා. හැබැයි වාඩි වෙලා බණ අහන අතරේදී මේ ධර්ම කතාවේ මුලින් කිව්වේ මොනවද? මෙද හරියදී මොනවද දේශනා කළේ? අවසානයේට මොනවද ධර්ම දේශනා වුණේ කියලා කල්පනා කරන්නේ කියලා. එහෙම කල්පනා නොකර තියෙන අවශ්‍ය තමයි පින්විතනේ අපිට ඉක්මනින් ඒ කරුණු අමතක වෙලා යනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආසනෙන් නැගිට්ටට පස්සෙත් ඒ පුද්ගලයා ධර්ම කතාවේදී මම මුලින්ම අහංකම් දුන්නේ මොනවටද? මැදදී අහංකම් දුන්නේ මොනවටද? අවසානයේ ධර්ම කතාවේ කියලා දුන්නේ මොනවද කියලා මේක සිහි කරන්නේ කියලා. එහෙනම් බලන්න යම්කිසි අඩුපාඩුවක් තියෙනවා මෙන්න මේ පුද්ගලයා තුළ නිතර නිතර බනහන් ගියා. අවදානින් ඉන්නේ. තමන් අහනේ සද්ධර්මයේ ගැන ගෞරවයෙන් ඒ ධර්මයේ මුලමෙදක ආයයි සිහි කරන්නේ කියලා. ඒතර මොකද වෙන්නේ? ඉක්මනින් අමතක වෙලා යනවා. මොකක් හරි වෙන ප්‍රශ්නයක් සිහියට ඇවිල්ලා මන් දැන් බනහ නේද කියලා මේ ඉන්නේ කියන කාරණාව අමතක වෙනවා. එතකොට පින්විතනේ මේ දහම් කරන හේදී අපි කල්පනා කරලා බලන්න ඕනේ තමා තුළත් මේ කියන දුර්ගුණ තියෙනවද? මාත් එහෙම කෙනෙක්ද? මාත් අවධානයකින් තොරව අගෞරවයෙන්ද ධර්මය අහන්නේ කියලා හොඳට කල්පනා කරලා බලන්න. ඉතින් පින්විතනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පින්නත් මහණෙනි මේක හරියට මුණින් අතට හරවපු කලයක් වගේ කියන. ඔන්න කලයක් එලිමහනක මුණින් අතට හරලා තියෙන මොනවෙයිද? කොච්චර වතුරවත් කළා, කොච්චර වර්ෂාව ඇදගෙන වැටුණත් පින්නතුනේ මේ කලී පිරින් නැහැ කියන. බුදුරජාණන් වහන්සේ වදාළ පින්නත් මහණෙනි මෙන්න මේ අවකුඤ්ඤ පඤ්ඤෝ කියන පුද්ගලයාවත් උපමා කරන්න තියෙන ඔන්න ඔය යට රටට හැරෙව කලීට කියන. මොකද ඒගේ ජීවිතේට අලුතින් ගහම් කරුණක් එකතු වෙන්නේ නැහැ කියන. අලුතින් යහපත් අවවාදයක් එකතු වෙන්නේ නැහැ කියන. කොච්චර මහන්සිලා කල්යාණ මිත්‍රව කරුණ කිව්වත්, දේශකයන් වහන්සේලා කරුණ කිව්වත් ඒ ජීවිතයට යන්නේ මොකක්ද අඩුපාඩුව? ධර්ම කතාවේ මුලමෙද අග බණ හදිසි කරන්නේත් නැහැ. ධර්ම අහලා නැගිටට පස්සේ එතකොට ධර්ම කතාවේ මුලමෙද අග සිහි කරන්නේ නැහැ කියන. 80න් අගෞරවයෙන් ඒ දහම් කරනෝහි අමතක කළා දානවා. එතකොට මනාවකට නොසසු දෙයකින් ඔහුගේ ජීවිතේ පින්තුනේ රැකවරණයක් ලැබෙවිද? ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්තුනේ ඔන්නෝයි කියන දුර්ගුණය මා තුළ තියනවද කියලා ඔබ මේ උදෑසන කල්පනා කරලා බලන්න. ඒ තමයි පළවෙනි පුද්ගලයා. ඊළඟට පින්තුනේ භාග්‍යතුන් වහන්සේ වදාලා තවත් කරුණක් තියෙනවා. ඒ තමයි දෙවෙනි පුද්ගලයා. භාග්‍යතුන් වහන්සේ වදාලා දෙවෙනි පුද්ගලයා සතු තියෙන ලක්ෂණ ටික. ඒ පුද්ගලයා නිතර නිතර භික්ෂුන් සමීපයට බණ අහන්න යනවා. භාග්‍යතුන් වහන්සේ දෙවෙනි පුද්ගලයා නමක් කියනවා උච්චංග පඤ්ඤා පුද්ගලයා, ඔඩොක්කුවේ නොනැති පුද්ගලයා. නිතර බණ අහන්න යනවා, ධර්මයට කැමති. බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂුන් මුලමෙදාග සුන්දර වූ අර්ථ සහිතව යහපත් පද ගැලපීමේ යුක්ත මේ විරාගී ධර්මය කියලා දෙනවා. ඔබ දන්නවා මේ ධර්මයේ තියෙන ගුණ ස්වාකාත මනාවකට දෙසලා තියෙනවා. සන්දිටික
මේ ජීවිතයේදී මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. අකාලික කාලයකට අයිති නොවන ධර්මය. එහි පස්සේ ඇවිත් බලන්න කියන්න පුළුවන්. ඕපනයික තමා තුළට පමුණුවා ගන්නවා. තමා තුළට පමුණුවා ගත යුතු දේ තමයි මේ පුද්ගලයෝ අතපසු කරන්නේ. මුලැමැදග ධර්මයේ අහද්දී මේ දහම් කරුණ නැවත නැවත සිහි කරන්නේ කිය. අසීහින් වාසය කර. බුදුරජාණන් වහන්සේ වදාන පින්වතුනි, මේ උච්චංග පඤ්ඤා පුද්ගලය ඔඩොක්කුවේ නුවණ තියෙන පුද්ගලයෙක් තියෙන ලක්ෂණ ටික තමයි කියනවා නිතර නිතර බණ අහන්න යනවා කියලා. භික්ෂුන් වහන්සේලා ඔන්න මනවින් මුලැමැදග පිරිසුදු ධර්මයේ හරි ලස්සනට විස්තර කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු ධර්ම අහන්න වාඩි වෙලා ඉන්නකොට ධර්ම කතාවේ මුල සිහි කරනවා කියනවා. මැද සිහි කරනවා කියනවා. අග සිහි කරනවා කියනවා. හොඳ අවධානයෙන් බණ අහන කෙනෙක් කියන. බණ අහන්න ගිහිල්ලා වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ආසනයේදී හොඳට මම දැන් මුලින් යවි මොන වගේ කරුණද? ධර්ම කතාවේදී මැදින් කියුනේ මොන වගේ කරුණද? ධර්ම කතාවේදී අවසානයේ කියුනේ මොන වගේ කරුණද කියලා හොඳ අවධානයෙන් උත්තර දෙන්න කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පුද්ගලයා තුළ තව දුර්ගුණේ තියෙනවා. අගුණේ තියෙනවා කියනවා. ඒක තමයි කියනවා භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ ධර් ආසනෙ නැගිටට පස්සේ බණහන තැනින් ඉවත් වුණාට පස්සේ ආයෙ සිහි කරන්නේ නැහැ කියනවා. මුලැමැදග ආයෙ සිහි කරන්නේ නැහැ කියනවා. ඔහි අගෞරවයෙන් ඒක අමතක කළ දානවා කියනවා. පරද පැය ගානක් වාඩි වෙලා ඒ අහපු දේ අර්ථයක් නැති වෙලා යනවා. මොකද හිතේ ස්වභාවය ඉක්මනට අමතක වෙලා යන ස්වභාවය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ පුද්ගලයා හරියට මෙන්න මේ වගේ කියනවා. ඔන්න පුද්ගලෙක් ඉන්නවා කියන වාඩි වෙලා තමන්ගේ ඔඩොක්කුවේ මොනවා හරි පළතුරු ගෙඩි ටිකක් එකතු කරගෙන ඉන්නවා තමන්ගේ ඔඩොක්කුවේ. හැබැයි මේ පුද්ගලයා ඒක සිහි නොකර ආසියෙන් එකපාර නැගිටිනවා කියන ඔඩොක්කුවේ පළතුරු තියෙනවා කියලා කල්පනා නොකර බුදුරජාණන් වහන්සේ දැල්ල කුමක් වේද? අර පළතුරු ගෙඩි ටික සීසීකට විසිරලා යනවා. ඒ වගේ කියනවා බණ අහගෙන ඉන්න වෙලාවේ හොඳට සිහි කර කර ඉන්නවා. හැබැයි මේ බණ අහන තැනින් නැගිටිට පස්සේ පින්තුණේ පුද්ගලයා ආයි සිහි කරලා බලන්නේ කියන මම අද උදේ ධර්මය ඇහුවා. මොනවද මම ධර්ම කතාවේ දිගෙන ගත්තේ? ඒ දේශනේදී මුලින් කියුනේ මොනවද? මැදින් අගින් කියුනේ මොනවද කියලා සිහි කරන්නේ කියලා. ඒතර කල්පනා කරලා බලන්න පින්තුණේ ඔබත් මාතුලත් මේ ලක්ෂණ තියෙනවද? බණ අහලා නැගිටිට පස්සේ මම මේ ධර්ම කතාවේ මුලැමැදග සිහි කරනවා. ආයයි නෝනින් කල්පනා කරනවා. අන්න එහෙම කරනවා නම් ඔබ මේ ලෝකයේ විශේෂ කෙනෙක්. මේ ලෝකයේ ජයග්‍රහී කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා හරියට අර උඩක්කේ තියෙන කෝම් පළතුරු ටික මනසෙක හදිසි නැගිටිද්දි විසිරෙනවා වගේ ධර්ම කතාවේ මුලැමැදග සිහි කරමින් වාඩි වෙලා හිටියා. හැබැයි නැගිටතර පස්සේ ධර්ම කතාව සිහි කරන්නේ නැහැ කියන. ඒ පුද්ගලික ජීවිතේට අවාසියක් කියන එක නැවත සිහි නොකරන නිසාම අර දහම් කරුණ ටිකේ ජීවිතෙන් ගිලිහෙනවා කියන. ඒතර අපි අලුතෙන් නොදන්න අලුත් කරුණ ජීවිතයට එකතු වෙන්න තියෙන අවස්ථාව මේ වගේ අසීහින් ඉන්න කෙනෙක් නිසා එයට අහිමි වෙලා යනවා කියන. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා යම් කෙනෙක් කොන්න ඉන්නවා කියනවා යං කිච්ඡං තද පවිද්දං අකිංචම් පන කෛරති. යම් කෙනෙක් ධර්මයේ හැසිරීම ආදී මේ කරගන්න අත්‍යවශ්‍ය දේවල් කරන්නේ කියලා. හැබැයි ජීවිතේට අනවශ්‍ය දේවල්, වැඩ කර නැති දේවල්, නොකලිස දේවල් කර කර ඉන්නවා. ඊළඟ දේශනා කරන උන්නලානම් පමත්තාන මාන්නෙන් ඉන්නවා කියනවා. මම මේ දේවල් දන්නවා. මට මේ විදිහ ධනෙ තියෙනවා. මට මේ විදිහ දරුවෝ ඉන්නවා. මට මේ විදිහ රැකිරක්ෂා තියෙනවා. මට මෙච්චර ඥාතීන් ඉන්නවා. මට මෙච්චර යාන වාහන තියෙනවා කියලා මේ ගැන ආඩම්බරෙන් ඉන්නවා. හිතට අරගෙන ඉන්නවා. මාන්නෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා තීසං වඩ්ඩන්ති ආසව. ඒ බඳු කෙනෙකුට වැඩින්නේ කිලිස් විතරයි කියනවා. එතකොට වයසට යනවා, වයස මෝරලා යනවා, ජරාවටපත් වෙනවා, බණත් අහනවා. හැබැයි ධර්මයේ හැසිරෙන්නේ නැතුව නොකල යුතු දේ නම් කර කර ඉඳලා තියෙන වයසට යනකම් අවසානයේ පුද්ගලික ජීවිතේ පිංගතුනේ ආලුතින් කෙලිස් විතර එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා පිංගතුනේ අපි හොඳට
අපි එකිනෙකාගේ ජීවිත ගැන හොඳට අවධානයෙන් ඉන්න. ඒ අවධානය යම් මොහොතක ගිලිහෙන්නේ ඒ මොහොතේ ඉඳලා ජීවිතයට අකුසල් එකතු වෙන පටන් ගන්න. ඒ නිසා පින්තුනේ අපේ ජීවිතයේ රැකවරණය කරගන්න එක, අපේ ජීවිතය ආරක්ෂා කරගන්න එකේ වගකීම අපි එකිනෙකා සතු. ඒ නිසා අපි විමසිලිමත් ජීවත් විය යුතුයි. විමසිලිමත් ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. විමසිලිමත් මේ ධර්මයේ හොඳට හිතේ දරාගත යුතුයි. විමසිලිමත් වෙලා මේ ධර්මයේ නුවණින් කල්පනා කළ යුතුයි. ඔන්න ඔය ටික ඔක්කොම කළොත් පින්තුනේ යා මේ ධර්මයෙන් ජීවිතය ජයග්‍රහණය කරන වාසනාවන්ත බවට පත් වෙනවා. ඉතින් පින්තුනේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙවෙනි පුද්ගලයාගේ ස්වභාවය තමයි කියනවා ඒකිනා ඔඩුක්කුවේ ප්‍රඥාව ඇති කෙනා. අඩුක්කුවේ තියෙන ගිරි ටික ඒ පුද්ගලයා නැගිටිද්දි විසිරෙන්නේ යම්සේද අර ධර්ම කතාවට වාඩි වෙලා ඉඳද්දි ලබාගත් දැනුම නැගිට්ටට පස්සේ නැවත සිහි නොකරන නිසා ඒක හේමම අමතක වෙලා යනවා කියනවා. ඒ පුද්ගලයාට ඒ නොමනාකොට ඇසු දෙයින් ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. වන පින්තුනේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා තුන්වෙනි පුද්ගලයා පුතුපඤ්ඤෝ පුද්ගල පලල් ප්‍රඥාවක් සහිත නුවණක් සහිත කෙනා තමයි තුන්වෙනි පුද්ගලයා. මොන බලන්නේ යාගේ ලක්ෂණ ටික නිතර නිතර භික්ෂුන් වහන්සේලාගෙන් බණ අහන්න යන මේ පලල් නුවණක් ඇති කෙනා ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා මුළුමැදඟ පිරිසුදු ධර්ම දේශනා කරද්දී හොඳට කන් යොමුලා අහගෙන ඉන්නවා කියලා. බලන්න ඔබත් කන් යොමුලා බණ අහන කෙනෙක්ද? ඔහු ධර්මයේ අහන්න වාඩි වෙලා ඉන්නකොට ධර්ම කලාවේ මුලත් සිහි කරනවා, මෙදත් සිහි කරනවා, අග සිහි කරනවා. මේ කල්යාණ මිත්‍රයෝ මා කෙරේ අනුකම්පාවෙන්මයි මේ ධර්මයේ කියලා දෙන්නේ කියලා හොඳ අවධානයෙන් ධර්ම ගෞරවයෙන් කන් දෙනවා කියලා. වාඩි වෙලා ඉන්නකොට ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කර කර ඉන්නවා කියලා. ඒ වගේමයි කියන භාග්‍යතුන් වහන්සේ වදාළ පින්වත් මහන්නේ මේ පුද්ගලයා ධර්මයේ අහන ආසනෙන් නැගිට්ටට පස්සේ ධර්ම කතාවේ මූලමෙදක ගෞරවයෙන් සිහි කරනවා කියලා. මෙන්න බලන්න මේ පුද්ගලයා විශේෂ කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. උඩුවතට හරවලා තිබ්බ කලයක් වගේ කියනවා. කොච්චර වතුර දැම්මත් ඒ කලේ පිරලා යනවා. බින්දු බින්දු වැටුනොත් යම් කලකදී මේ කලේ පිරලා යනවා කියලා. ලොකු වතුර පාරකින් වතුර දැම්මත් ඉක්මනින් මේ කලේ පිරලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ පුද්ගලයා පුතුපඤ්ඤා පුද්ගලයා විශේෂ කෙනා කියනවා. විශේෂ අවබෝධයක් කරා යන මේ පුද්ගලයා තමයි කියන සුදුසු වෙන්නේ. මොකද ධර්ම ගෞරවයෙන් ගොඩාක් අවධානයෙන් ධර්මය ඇහුවා. ධර්මයේ නැවත නැවත සිහි කර කර හිතේ දරා ගන්න මහන්සි ගත්තා. නැවත නැවත සිහි කර කර නෝනින් කල්පනා කර කර මේ ධර්මය අවබෝධ කරගන්න මේ පුද්ගලයා මහන්සි ගත්තා. ඉතින් ඒ නිසා පින්වතුනි අපිත් මෙන්න මේ තුන්වෙනි පුද්ගලයාගේ ගණයට තමයි අයිති වෙන්න ඕනේ. ඒ තුන්වෙනි පුද්ගලයා ගණයට අයිති වුණොත් පින්වතුනි තියෙන ලාභය තමයි අපි අහන්නේ පුංචි කරුණක්ද? ඒ කරුණ මතක තියාගෙන අපිට යම් කිසි දවසක යම් කිසි මොහොතක ඒ දහම් කරුණ මෙනෙහි කරලා යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතය ඉදිරියට අරගෙන යන අවස්ථාවක් තියෙනවා. මොකද තමා වනාකොට අහලා ධාරණය කරගත්ත කරුණක් තමා සතුයි. ඉතින් ඒ නිසා පින්තුනි අපි සතුව ධර්මයේ තියෙනවා නම් ගබඩා කරගෙන හොඳ දහම් දැනුමක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ වදාළ ඒක හරියට ආරක්ෂිත නගරයක තියෙන ආයුධ ගබඩාවක් වගේ කියනවා. අපි එකතු කරගත්ත දහම් දැනුමක් තියෙනවා නම් අපි ජීවිතේ ප්‍රශ්නේදී අපේ ජීවිතේ ගැටලුවේදී කරදරකම් කටලුවේදී මේ ධර්මයේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසායි අපි මේ දහම් දැනුමක් තියෙන කී වටිනාකම මෙච්චර වර්ණනා කරන්නේ, ප්‍රශංසා කරන්නේ. ඉතින් ඒ නිසා පින්තුනි හොඳ දහම් දැනුමක් ඔබට එකතු කරගන්න පුළුවන් හොඳ අවධානය ධර්ම ගෞරවයෙන් ධර්මයට කන් දුන්නොත්. ඉතින් මේ සපින්තුනේ මේ දහම් කරුණු ටික හොඳට මතක තියාගන්න. ඔබ හිතලා බලන්න මම මේ කියපු පුද්ගලයන් තුන්දෙනා අතරින් මං කොයි පුද්ගලයාගේ ගණයටද මං ආйти වෙන්නේ? මමත් මේ තුන්වෙනි පුද්ගලයා බඳුව ගෞරවයෙන් ධර්මයේ අහලා ධර්මයේ මෙනෙහි කරන කෙනෙක් වෙන්න ඕනේ නේද කියලා ඔබත් කල්පනා කරලා බලන්න. ඉතින් මේ සපින්තුනේ මේ වටිනා දහම් කාරණා ඔබටත් අද මේ හිමිදිරි උදෑසන අහන්න ලැබුණේ. ඉතින් අපි වාසනාවන්තයි. අපි ජීවිතේ වැරදි හදාගෙන
අපේ ජීවිතයේ දියුණු කරගන්න අවශ්‍ය කාරණා ඔක්කොම ටික මේ තථාගත සීසත් ධර්මය තුළ අන්තර්ගත වෙනවා. ඉතින් නිසා මේ පින්ව සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. ධර්ම ගෞරවය උපදවාගෙන ගෞරවයෙන් ධර්මයට කන් දීලා ඒ ධර්මයේ සිටේ දරාගෙන ටිකෙන් ටික ධර්මයේ නුවණින් මෙනෙහි කරලා ඔබටත් මේ ගෞතම බුදු සසුනේම උතුම් ධර්මාබෝධයෙන් සැනසෙන්න වාසනාව දාවෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ අරුණෝදී සදහම් සිතුවිල්ලට බැතිවර දායකත්වයේ සැලසුවා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ප්‍රසන්න මහතා, ප්‍රියන්ති හෙට්ටිආරච්චි මහත්මිය, ප්‍රතිනීශාක්‍ය හෙට්ටිආරච්චි දියණිය, ධරණී කාව්‍ය හෙට්ටිආරච්චි දියණිය කියන පින්වතුන්. ඉතින් අද දවසේ අපි රැස් කරගත්ත උදාරතර පුණ්‍ය සම්භාර ධර්මය අපි මුලින්ම සියලුම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන් ප්‍රදාන සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුට වන දෙවියන්ගේ ධාර්මික රැකවරණය විශේෂයෙන් දැනට අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කොට ප්‍රතිකාර ලබන ධරණී කාව්‍ය හෙට්ටිආරච්චි දියණියට දෙවියන්ගේ ධාර්මික රැකවරණ සලසා දෙත්වා. සියලු දෙවියන්ටත් උතුම් ධර්මාබෝධය පිණිස මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු. රැස් කළ උදාර ධර්මදානමී පින අපි රැස් කරමු අපගේ පින්නත් ගුරුදේවයන් වහන්සේට, පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට මේ උදාර පින අනුමෝදන් වෙත්වා. සියලු පින්නත් ස්වාමීන් වහන්සේලාට, අනගාරිකා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාබෝධය පිණිසම මේ පිනත් උපකාර වෙත්වා. සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ විශේෂයෙන් අසනීප තත්ත්වයෙන් පසුවන රෝහල්ගත ප්‍රතිකාර ලබන ධරණී කාව්‍ය හෙට්ටිආරච්චි දියණියට මේ උදාරතර පින අනුමෝදන් වෙත්වා. මේ පින් බලයෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදින් මේ දියණියට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. සුවසේම සිල් ගුණ දම් ආරක්ෂා කරගන්න උතුම් ධර්මාවබෝධ කරන්නත් මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු. අද දවසේ රැස් කළ උදාර පින විශේෂයෙන් ඒ දායකත්වය දරු පින්තුන් නමින් මිය පරලෝකීය දියෝනිස් විතානච් පියාණන්, ශීලා හෙට්ටිආරච්චි මෑණියන් ඇතුළු මේ පින්තුන් නමින් මේ ජීවිතෙත් අනන්ත සසර පුරාවටත් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, නුදුරු භවයකදීම සසර දුකින් අත මිදෙත්වා. සාදු. රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් මේ ඕස්ට්‍රේලියාවේ සිට නුර පදිංචි පින්වත් ප්‍රසන්න මහතා, ප්‍රියන්ති හෙට්ටිආරච්චි මහත්මිය, ප්‍රතිනිශාක්‍ය හෙට්ටිආරච්චි දියණිය, ධරණී කාව්‍ය හෙට්ටිආරච්චි දියණිය කියන පවුලේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. යෝගීම් සුජීවත්ව සිටින කුසුමාවතී පෙරේරා මෑණියන්ට සහ ආර්යදාස හෙට්ටිආරච්චි පියාණන්ට නිදුක් නිරෝගී සුව පිණිස මේ පින් උපකාර වෙත්වා. සියලු දෙනාටම සියලු ධාර්මික කටයුතු සාර්ථක කරගෙන මේ ගෞතම බුදු සසුනේම උතුම් ධර්මාබෝධයෙන් සැනසෙන්න වාසනාව දාවිත්වා. සාදු. අද දවසේ ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කරන්නා වූ සියලුම ධාර්මික කටයුතු සර්පකාරයම සාර්ථක වෙත්වා. සුවසේම සිල් ගුණ දම් ආරක්ෂා කරගෙන උතුම් ධර්මාබෝධයෙන් සැනසෙන්න සියලු දෙනාටම වාසනාව දාවිත්වා. සාදු සාදු සාදු. සිල් දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.